ආයුබෝවන් කියලා පිළිගන්නවා ඩ්‍රැගන් BS YouTube channel එකට. අද අපිට තියෙන්නේ 21 වෙනි ප්‍රශ්නෙන් දීලා තියෙන උත්තර සපයන්න. මේකේ අපි බලමු එහෙනම් කොහොමද කියලා අපිට ප්‍රශ්න ටික දීලා තින්නේ. මෙතන මම පළවෙනි ප්‍රශ්නේ බලන මොකද්ද තින්නේ කියලා. මෙතන කියන්නේ mathematics කියන subject එකේ plus term එකේ කියන පළවෙනි වාරයේ ලකුණු වල වැඩිම ලකුණු ගත්ත ලකුණ පෙන්වන්නේ කියලා තමයි අපිට කියන්නේ. එහෙනම් අපි යන් පළවෙනිටම query එක මෙතනින් type කරගන්න. මේකට මම sub query තමයි පාවිච්චි කරන්නේ. මම මෙතෙන්ට select කියලා දාගෙන මම මුලින්ම කරන්නේ මෙතනින් select කියලා දාගෙන from කියලා දාගන්නවා. select all from all from student exam mark record කියන එක ගන්නවා. student exam mark record කියන එකේ සම්පූර්ණ විස්තර ටික මම බලා ගන්න මුලින්ම execute කළා. ඊට පස්සේ මම මේකට where කියන condition එක දා ගන්නවා. where කියලා දාගෙන student exam mark record කියන එකේ මම මේකට term id එක ගන්නවා. term එක අපිට දෙන්නේ කියලා දින්නේ මෙතන term id එක ගන්න එක නිසා. ඊට පස්සෙ මම මෙතන in කියලා දා ගන්නවා. in කියලා දාගෙන ආපහු මම මෙතෙන්ට select කියලා දාගෙන exam term කියන table එක මේ විදිහට ගන්නවා. ඊට පස්සේ ඒක අරගෙන term id එක දා ගන්නවා. term id කියලා දාගෙන from කියලා දා ගන්නවා. from කියලා අරගෙන මෙතනින් මම ආපහු අපි ගත්ත exam term කියන table එක ගන්නවා. ඊට පස්සේ මම where කියලා දා ගන්නවා. where කියලා දාගෙන exam term කියන table එකේ term name එක term name එකට මම දෙන්නේ plus term කියන එක තමයි අපිට දෙන්න ඕනේ. plus name කියන එකට මම මෙතනින් දීලා මේ විදිහට plus term කියන එක මම මෙතෙන්ට අරගෙන ආවිල්ලා දානවා. plus term කියන එක මේ විදිහට දාලා මම මේක execute කරලා බලන අපිට එන්නේ මොකද්ද කියලා. මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට first term එකට ID data ටික විතරක් අපිට එනවා. ඊට පස්සේ මම මෙතන අපිට තව එකකින් මෙතන තොරන්නේ කියලා කියන subject එක mathematics කියන එක. එතකොට මම මෙතනින් ආපහු end කියලා දා ගන්නවා. මෙතනින් මම end කියලා දාගෙන student exam mark record කියන table එකේ තියෙන table එකේ subject id එක අරගෙන ඊට පස්සේ මම මෙතන in කියලා දා ගන්නවා. in කියලා දාගෙන select කියලා දාගෙන ඊට පස්සේ subject කියන එකේ subject කියන table එකේ subject id එක ඊට පස්සේ from කියලා දා ගන්නවා. from කියලා දාගෙන subject table එක අරගෙන මම where කියලා දා ගන්නවා. where කියලා දාගෙන subject table එකේ තියෙන subject name එක එතකොට අපිට mathematics කියලා තමයි ගන්න ඕනේ. මම යනවා subject කියන table එකට ගිහිල්ලා මේ mathematics කියන එක අරගෙන මම මෙතෙන්ට දා ගන්නවා. මෙතෙන්ට දාගෙන මම මේක execute කරනවා කොහොමද බලා ගන්න පුළුවන් කියලා බලන්න. මේ විදිහට execute කරලා පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපි දීලා තියෙන condition වලට අනුව මෙතනින් rows ටික ඇවිල්ලා තිනවා. එතකොට අපිට මෙතන හොයන්න තියෙන්නේ වැඩිම ලකුණ තමයි හොයන්න තියෙන්නේ. මම මෙතනින් max කියලා දා ගන්නවා. max කියලා දාගෙන student exam mark record කියන table එකේ mark කියන table column එකෙන් තමයි අපි ගන්නෙ වැඩිම ලකුණ. මම මෙතනින් දැන් මේක execute කරන විදිහට එතකොට අපිට 90යි කියලා මෙතනින් උත්තරේ බලා ගන්න පුළුවන්. ඊට පස්සෙ මම මේක as කියලා දාගෙන මෙතන මම නම name එක වෙනස් කරනවා mathematics
mathematics කියලා දාගෙන highest mark කියන එක තමයි දාන්නේ මම මේකේ name එක විදියට ඊට පස්සේ execute කරලා පස්සෙ බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ට මෙතන නමත් වැටලා තිනවා ඒ විදියට තමයි පළවෙනි එක අපිට කරගන්න තින්නේ එහෙනම් අපි බලමු ඒකේ දෙවෙනි එකට මොකක්ද අපිට කරන්න තින්නේ කියලා මෙතනත් අපිට කියන්නේ subject කියන table එකේ science කියන එක ඊට පස්සේ ඒක second term එකේ වෙන්න ඕනේ කියනවා ඒකේ වැඩිම ලකුණු පෙන්වන්නේ කියලා තමයි අපිට කියන්නේ ඒකටත් අපි බලමු core එක කොහොමද කියලා type කරගන්නේ අපි මම යනවා මගේ head SQL එකට ගිහිල්ලා student select asterisk from කියලා දාගෙන student exam mark record කියන table එකේ මම මේ විදිහට සියලුම දත්ත ටික මුලින්ම බලා ගන්නවා ඊට පස්සේ ඒක කරගෙන මම where කියලා දා ගන්නවා where කියලා දාගෙන term id එක ගන්න මම මුලින්ම එතකොට මම student exam mark record කියන එකේ term id එක අපිට මෙතන term id එක මේ විදිහට දා ගන්න term name එක ගන්න බෑ කියලා මේ table එකෙන් ඒක නිසා මම මෙතන in කියලා දා ගන්නවා sub query එකක් මෙතන මම දා ගන්නවා select exam term කියන table එකට id term id එක ගන්නවා ඊට පස්සේ from කියලා ගන්නවා from කියලා exam term එක කියන table එක මම අරගෙන where කියලා ගන්නවා where කියලා අරගෙන exam term කියන table එකේ term name එක ගන්නවා term name එකට term name එකට මම second term එක තමයි දෙන්නේ second term එක මම මෙතනින් අරගෙන ආවිලා දා ගන්නවා මේ විදිහට ඊට පස්සේ මම මේක execute කරලා බලන කොහොමද අපිට පෙන්වන්නේ කියලා execute කරාට පස්සේ මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් සියලුම දත්ත ටික ඊට පස්සේ මම මෙතනින් තව end කියලා එකක් දාගෙන අපිට තව මෙතන තෝරන්න කියන science කියන subject එක එනොත් ඒක නිසා මම මෙතන student exam mark record කියන table එකේ තියෙන subject id එක ගන්න අපිට science කියලා ගන්න ඕන නිසා ඊට පස්සේ මම මෙතන in කියලා දාගෙන මම මෙතන තවත් sub query එකක් දෙනවා select sub subject කියන එක තමයි ගත්තේ එතකොට subject කියන table එකේ තියෙන subject කියන table එකේ තියෙන subject id එක ඊට පස්සේ from කියලා දා ගන්න from කියලා දාගෙන subject කියන table එක ගන්න ඕනේ ඊට පස්සේ where කියලා දා ගන්නවා where කියලා දාගෙන මන් දෙන්නේ subject කියන table එකේ subject කියන table එකේ subject name එක subject name එක science කියලා තමයි අපි දෙන්න ඕනේ එතකොට මම subject කියන table එකට ගිහිල්ලා මෙතන science කියන එක මේ විදිහට අරගෙන මෙතෙන්ට දා ගන්නවා දාලා මම මෙතනින් දැන් execute කරනවා execute කාට පස්සේ මෙතනින් අපිට අදාළ විස්තර ටික බලා ගන්න පුළුවන් ඊට පස්සේ අපිට මේක ගන්න ඕනේ වැඩිම ලකුණ තමයි මෙතනින් අපි ගන්න ඕනේ කීයක් තියනවාද කියලා මම මෙතනින් එතකොට මේ asterisk කියන ලකුණ අයින් කරලා මම කරන්නේ max කියන එක දාගෙන max කියන එක දාගෙන student exam mark record කියන එකෙන් mark කියන table column එකෙන් තමයි ගන්නේ මේ විදිහට මේක මම දැන් execute කරනවා execute කරලා පස්සේ ඔබට බලන්න පුළුවන් වැඩිම ලකුණු 95 කියලා එනවා ඒ වගේම මම මෙතනින් science වල වැඩිම ලකුණු marks වල කියලා වැඩිම පොඩි මාතෘකාවක් දා ගන්නවා rename කර ගන්නවා
මේ විදිහට දාගෙන මම ආපහු execute කරන්න පස්සේ old බලා ගන්න පුළුවන් මෙතනින් name එක පෙන්නනවා මෙතන වැඩිම ලකුණු පෙන්නනවා එතකොට අපිට මේකින් කරගන්න තින්නේ මේ ටික අපි බලමු එහෙනම් ඊළඟට මොකක්ද අපිට කියලා තින්නේ කියලා තුන්වෙනි ප්‍රශ්නේ මෙතන තින්නේ second term එකේදී සියලුම subject වලින් වැඩිම ලකුණ ලබාගත්තු එක පෙන්වන්නේ කියලා අපිට එහෙනම් අපි යන් ඒක ටයිප් කරගන්න මේ විදිහට මම මෙතනින් මුලින්ම දෙන්නේ select asterisk from student exam student exam mark record කියන table එකේ සියලුම දත්ත ටික මේ විදිහට මම view කරගන්න මුලින්ම ඊට පස්සේ මම මෙතනින් where කියලා දාගන්නවා මෙතනින් where කියලා දාගෙන මම term එක දෙනවා ඒ කියන්නේ මට term id එක තමයි මෙතනින් ගන්න ඕනේ student exam mark record කියන table එකෙන් term id එක මම ගන්නවා term id එක second term එකේ වෙන්න ඕනේ එතකොට මම term id එක මේ විදිහට අරගෙන මෙතනින් මම in කියලා දෙනවා in කියලා දීලා මෙතනින් මම වරහණක් දාගෙන ඒක ඇතුළේ මම ආපහු subquery එකක් ගන්නවා select කියලා දාගෙන exam mark term කියන එකේ exam term කියන එකේ term id එක ඊට පස්සේ මම මෙතන from කියලා දාගන්නවා from කියලා දාගෙන exam mark exam term කියන table එක මේ විදිහට ගන්නවා ඊට පස්සේ where කියලා දාගන්නවා where කියලා දාගෙන exam term කියන table එකෙන් term name එක ගන්නවා term name එක මම මේ විදිහට term name එක අපිට සමාන වෙන්න ඕනේ second term එකට අපි බලමු මොකද්ද තියෙන්නේ කියලා term name එක second term එකට සමාන වෙන්න ඕනේ ඒ විදිහට ගත්තට පස්සේ මම මේක දැන් execute කරනවා execute කරලා පස්සේ අපිට බලා ගන්න පුළුවන් සියලුම විෂයන් වලට අදාළ second term එකේදී තීන marks ටික ඔක්කොම එනවා මේකෙන් මට ගන්න ඕනේ වැඩිම ලකුණු ලබා ගත්ත එක තමයි ඒක නිසා මම මෙතනින් asterisk ලකුණු අයින් කළා max කියලා දීලා මෙතනින් student exam mark record කියන table එකෙන් marks mark කියන column එක ගන්නවා අරගෙන මම මේක execute කරනවා execute කරලා පස්සේ ඔන්න බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට 98.5 කියන එක තමයි දෙවෙනි වාරේ වැඩියෙන්ම ලකුණු අරගෙන තියෙන හැම විෂයක් අතරින්ම ඊට පස්සේ මම මේකේ නම වෙනස් කරනවා නම වෙනස් කරනවා මේ විදිහට මම නම වෙනස් කරන්නේ as කියලා දාගෙන ඒකට all කියලා all subject all subject subject කියලා දාගෙන මේ විදිහට දාගන්නවා max කියලා max මේ විදිහට දාගන්නවා mark කියලා ඊට පස්සේ මම දැන් අප මේක execute කරන්න යනකොට මෙතන පොඩි error එකක් එනවා අපි බලමු මොකද්ද එන error මෙතන space එකක් තියෙනවා අපි ආයෙ මේක බලමු මේ විදිහට ගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේකේ නමත් add වෙලා තිනවා ඒ වගේම ලකුණත් add වෙලා තිනවා වැඩියෙන්ම ගත්තෝ අපි බලමු එහෙනම් ඊළඟට මොකද්ද කියලා තින්නේ කියලා මෙතනින් කියන්නේ අපිට second term එකේදී ලකුණු ලබාගත්තු වැඩිම එක මොන විෂයද කියලා තමයි අහන්නේ මොන සබ්ජෙක්ට් එකේද කියලා අපි බලමු එහෙනම් කොහොමද කියලා ඒක හදාගන්නේ මෙතන මම කෝර් එක ටයිප් කරගන්න යනවා මේ විදිහට අපිට මේ තින්නේ second term එකේදී ලබාගත්තු වැඩිම ලකුණ අපිට මේක දාගන්න පුළුවන් ඒක ඇතුළට
අපිට සබ්ජෙක්ට් එක තමයි හොයන්න තියෙන්නේ එතකොට මම මේක මෙහෙමම තියාගෙන මම යනවා ඊළඟට අපිට කරගන්න තින්නේ ඊළඟට select කියලා දාගන්න මුලින්ම select කියලා දාගෙන මම asterisk ලකුණු දාගන්නවා asterisk කියලා දාගෙන from student exam mark record කියන table එකෙන් මම join කරනවා sub subject කියන table එක on කියලා දාලා student exam mark record කියන table එකේ subject id කියන එකට සමානයි subject කියන table එකේ subject id එකට ඊට පස්සේ මම තව එකක් join කරනවා join කියලා දාලා exam term කියන එක exam term කියන එක දාලා මේ විදිහට මම on කියලා දෙනවා on කියලා දීලා student exam mark record කියන එකේ student exam mark record කියන එකේ term id එකට මම සමාන කරන්නේ exam term කියන table එකේ term id එක. ඒ විදිහට මම ඒකත් හදා ගන්නවා. ඊට පස්සේ term id එකත් අපි අරගත්තා. ඊළඟට තියෙන්නේ where කියලාද ගන්නවා. මම where කියලා දා ගන්නවා. Where කියලා දාගෙන student exam mark record කියන table එකේ term id එක මම in කියලා දා ගන්නවා in කියලා දාගෙන මම select subquery එක තමයි මෙතෙන්ට පාවිච්චි කරන්න හදන්නේ subquery එක විදිහට මම select exam term කියන table එකේ term id එක මම අරගන්නවා ඊට පස්සේ මම from කියලා දාගෙන exam term කියන එක දානවා exam term කියන එකක් දාගෙන ඊට පස්සේ මම where කියලා දාගන්නවා where කියලා දාගෙන exam term කියන එකේ exam term කියන එකේ term name එක මම දා ගන්නවා term term name එක සමාන වෙන්න ඕනේ second term එකට මේ විදිහට second term එකට සමාන වෙලා ඊට පස්සේ end කියලා දා ගන්නවා end කියලා දාගෙන ඒක student exam mark record කියන table එකේ dot mark කියන එක දාලා මං in කියලා දෙනවා in කියලා දීලා අපි අර කලින් හදාගත්තු query එක මෙතෙන්ට මං දෙන්න යන්නේ මේ විදිහට අපි කලින් හදාගත්තු query එක මං මෙතෙන්ට දෙනවා දීලා මේක execute කරන අපිට කොහොමද බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා බලන්න මෙතන query එකේ පොඩි error එකක් එනවා අපි බලමු මේ කොහොමද හදාගන්නේ කියලා මෙතන පොඩි මේ එකක් වරහන නැති නිසා තමයි අපිට error එක ඇවිල්ලා තින්නේ මම මේ විදිහට execute කරලා පස්සේ ඔකට බලා ගන්න පුළුවන් මෙතන මේ විදිහට විස්තරයක් ඇවිල්ලා දිනවා අපිට අදාළ එකේ මේකෙන් අපිට ගන්න ඕනේ සියලුම විස්තරේ නෙමෙයි එක table column name එකක් විතරයි ඒ subject එක විතරයි අපිට බලා ගන්න ඕනේ ඒක නිසා මම subject කියන එක දෙනවා subject dot subject name කියන එක
ඊට පස්සේ මම දැන් මෙතන execute කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වැඩිම ලකුණට අදාළ subject එකේ name එක. ඊට පස්සේ අපිට මේකෙන් මෙතනින් ඉවරයි ඒක. අපි බලමු එහෙනම් පස්සෙනි කොහොමද කරගන්නේ කියලා. මෙතන කියන්නේ අපි කලින් හොයාගත්තු එකේම පස්සෙනි ප්‍රශ්නේ කියන්නේ අපි කලින් හොයාගත්තු එකේම student ගේ සියලුම details ටික දෙන්නේ කියලා තමයි කියන්නේ. අපි එහෙනම් බලමු ඒ කොහොමද අපි හදාගන්නේ කියලා. මම මෙතනින් අයින් කරගන්න මේක සේරම. මම මුලින්ම select asterisk from student කියන table එක ගන්නවා. Student කියන table එකට එකගෙන execute කරාට පස්සේ මෙතනින් student කියන table එක අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට මම මෙතනින් join කරන class කියන table එක class කියන table එක මේ විදිහට මම join කරලා on කියලා දානවා. on කියලා දාලා student කියන table එකේ class id එක ගන්නවා. class id එක අරගෙන සමානයි class table එකේ class id එකට. ඊට පස්සේ මම මේකට where කියලා දා ගන්නවා. where කියලා දාලා student කියන table එකේ index node එක ඊට පස්සේ මම in කියලා දා ගන්නවා. in කියලා දාගෙන මෙතනින් මම select student exam mark record කියන එකේ index node එක ගන්නවා. index node එක අරගෙන මම from කියලා දා ගන්නවා. from කියලා දාගෙන student exam mark record කියන table එක ගන්නවා. student exam mark කියන table අරගෙන මම where කියලා දා ගන්නවා. මේ විදිහට මම where කියලා දාගෙන student exam mark record කියන table එකේ mark කියන එක ගන්නවා. mark කියන එක අරගෙන in කියලා දාගෙන මම එතෙන්ටත් select core එකක් දෙනවා. select core එකක් විදිහට අපි කලින් හොයාගත්ත එක දෙමු අපි. මෙන්න මේකම තමයි අපිට දෙන්න තියෙන්නේ. මේක මම දෙනවා මෙතෙන්ට. මේ විදිහට දෙනවා. ඊට පස්සේ මම දැන් මේක මේ execute කරනවා. execute කරන පස්සේ අපි බලමු මොකද්ද කියන්නේ කියලා. execute කරාට පස්සේ අපිට මේ විදිහට දත්ත ටිකක් බලා ගන්න පුළුවන්. ඒ දත්ත ටික මේ විදිහට අරගෙන මට බලා ගන්න ඕනේ මේ ID එක ඕනේ නැහැ. ඒක නිසා මට ඕන කෙන ටික විතරක් මම මෙතනින් ගන්න ඕන නිසා මෙතනින් asterisk කියන එක අයින් කරලා student කියන table එකෙන් student කියන table එකේ index node එක ඕනේ. ආපහු student කියන table එකෙන්ම first name එක ඕනේ. ඊට පස්සේ ආපහු student කියන table එකෙන්ම last name එක ඕනේ. ඊට පස්සේ last name එකත් ගත්තා. ඊට පස්සේ තින්නේ student කියන එකෙන් gender එක ගන්න ඕනේ. student කියන table එකෙන් gender කියන එක ගන්න ඕනේ. gender කියන එකත් අරගෙන ඊට පස්සේ ආපහු student කියන table එකෙන් student කියන table එකෙන් contact number එක ගන්න ඕනේ. contact number එක අරගෙන class කියන එකෙන් class කියන table එකෙන් class name එක ගන්නවා. ඒ විදිහට මම මට ඕන කරන ටික අරගෙන මම මෙතනින් execute කරනවා. execute කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපිට ඕන student ගේ සියලුම විස්තර ටික මේ විදිහට එනවා. අපි බලමු එහෙනම් ඊළඟට මොකද්ද කරන්නේ කියලා දින්නේ කියලා. 6 වෙනි ප්‍රශ්නේ මේකේ තියෙන්නේ අපිට
මැතමටික්ස් කියන සබ්ජෙට් එකේ ෆස්ට් ටර්ම් එකේදී වැඩිම ලකුණු ගත්තු ස්ටුඩන්ගේ සියලුම ඩීටේල්ස් ටික පෙන්නන්නේ කියලා තමයි අපිට කියලා තින්නේ. අපි එහෙනම් බලමු එකක් කොහොමද හදාගන්නේ කියලා. මම මෙතන මුලින්ම select student exam mark record කියන ටේබල් එක ගන්නවා. මෙතනින් මම student select asterisk from කියලා දාගන්න ඕනේ මුලින්ම. asterisk from කියලා දාගෙන ඊට පස්සේ මම මේක execute කරනවා. මට ඕන සියලුම විස්තර ටික මුලින්ම අරගන්න. ඊට පස්සේ මම කරන්නේ මෙතනින් where කියලා දාගෙන මෙතනින් ආපහු student exam mark record කියන table එකේ term id එක ගන්නවා. term id එක මේ විදියට අරගෙන in කියලා දෙනවා. in කියලා දීලා මම වරහන් ඇතුලේ select exam term කියන table එක අරගන්නවා. ඒකේ term id එක ඊට පස්සේ මම from කියලා අරගෙන exam term කියන table එක ගන්නවා. ඊට පස්සේ where කියලා දාගන්නවා. where කියලා දාගෙන exam term කියන table එකෙන් මම term name එක ගන්නවා. term name එක plus term කියලා තමයි අපි දෙන්න ඕනේ. එතකොට මම මෙතනින් ප්‍රශ්නම් කියන එක දා ගන්නවා. මෙතනින් දාලා මේක execute කරගන්න අපිට කොහොමද බලාගන්න පුළුවන් වෙන්නේ කියලා බලන්න. මේ විදිහට execute කරාට පස්සේ ප්‍රශ්නම් එකට අදාළ විස්තර ටික බලාගන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සම මෙතනින් ආපහු n කියලා දා ගන්නවා. n කියලා දාගෙන student exam mark record කියන table එකෙන් ගන්න මං subject කියන id එක අරගෙන in කියලා දාගන්නවා. in කියලා දාගෙන මම එතෙන්ට ආපහු select query එකක් දෙනවා. sub query එක select subject කියන table එකේ subject id එක කියලා අරගෙන from කියලා ගන්නවා. from කියලා අරගෙන subject කියන table එකේ where subject dot subject name එක සමාන වෙන්න ඕනේ mathematics වලට. subject name එක සමාන වෙන්න ඕනේ mathematics කියන subject එකට. ඒකත් මම මේ විදිහට දා ගන්නවා. මේ විදියට මැතමැටික්ස් කියලා මම දා ගන්නවා. ඊට පස්සේ මම දැන් මේකත් execute කරලා බලනවා. එතනත් අපිට ප්‍රශ්නයක් නැහැ. මේ විදියට බලා ගන්න පුළුවන්. ඊළඟට මම sub query එක මම මෙතන මේක මෙහෙමම තියාගෙන මම ආපහු අලුතෙන් යනවා. select asterisk from student කියන table එක ගන්න. student කියන table එක මම execute කරාට පස්සේ මේ විදිහට සීලෝ දත්තටිය බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට join කරනවා. join කරන්න යන්නේ class කියන table එක. මට විස්තර ටික ගන්න ඕන නිසා class කියන join කරලා මම on කියලා දා ගන්නවා. on කියලා දාගෙන මම student table එකෙන් student කියන table එකෙන් class id එකට මේක සමාන කරනවා. class කියන table එකේ class id එකට. ඊට පස්සේ මම මෙතනින් execute කරනවා. මේ විදිහට execute කරාට පස්සේ මේ table දෙක අපිට එකතු වෙලා තිනවා. මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම ආපහු තව table එකක් මේකට දාගන්න යන්නේ. මෙතනින් class id කියන එක අරගෙන
ඊට පස්සේ මං ආපහු තව එකක් දා ගන්නවා බෙයා කියලා බෙයා කියලා මෙතනින් මං දෙන්නේ ස්ටුඩන්ට් කියන එකේ ස්ටුඩන්ට් කියන ටේබල් එකෙන් ඉන්ඩෙක්ස් නෝන් එකට ඉන්ඩෙක්ස් නෝන් එකට මෙන්න මේ විදිහට දෙනවා මං ඉන් කියලා ඉන් කියලා දීලා එදෙන්ඩත් මං සබ් කෝරි එකක් දෙනවා සිලෙක් සිලෙක්ට් ස්ටුඩන්ට් එක්සෑම් මාක් රෙකෝඩ් කියන ටේබල් එකින් ඉන්ඩෙක්ස් නෝන් එක ගන්නවා එතන ඉන්ඩෙක්ස් නෝන් එක අරගෙන මං ඊට පස්සේ ප්‍රොම් කියලා දාගන්නවා ප්‍රොම් කියලා දාගෙන ස්ටුඩන් එක්සෑම් මාක් රෙකෝඩ් කියන ටේබල් එක අරගෙන මං වෙයා කියලා දානවා වෙයා කියලා අරගෙන ඒකෙන් මං ස්ටුඩන් එක්සෑම් මාක් රෙකෝඩ් කියන ටේබල් එකේ මාක් කියන එක දාගන්නවා ඒකත් දාගෙන ඊට පස්සේ මං ඉන් කියලා මෙතනින් මං අපෝ කෝර එක දාගන්න අපි කලින් හදාගත්තු කෝර එක මේ විදිහට මං ඒ කෝර එකට ගිහිල්ලා මේ කෝර එක මම කොපි කරගෙන එනවා කොපි කරගෙන ඇවිල්ලා මේක ඇතුළට මං දානවා මේ විදිහට දාලා මම මේක දැන් එක්සිකියුට් කරනවා එක්සිකියුට් කරාට පස්සේ මෙතන පොඩි එරර් එකක් එනවා අපි බලමු මොකද්ද එන එරර් එක කියලා මෙතන error එක කියලා තින්න අපි මෙතන කලින් ගන්ත් එකේ කුවර එකේ මෙතන all කියලාම තමයි අරගෙන තින්නේ එතන all කියලා අපි ගත්තොතින් එතකොට all level දෙයක්වත් දිනවා අපිට මෙතනින්ම check කරගන්න පුළුවන් මේක max එක මම මෙතනින්ම මේ විදිහට දාගන්න max ලකුණු ගන්න මෙතනින් execute කරාට පස්සේ මේ විදිහට බලාගන්න පුළුවන් 90 කියලා ඒකත් මම දාගන්න මෙතෙන්ටම ඒකත් මෙතෙන්ටම දාගෙන මම මෙතනි මම මේක එක්සිකියුට් කරනවා මේ විදිහට එක්සිකියුට් කරලා පස්සේ අපිට අදාළ දත්ත ටික ගන්න පුළුවන් ඊට පස්සේ මෙතනින් ඇස්ට්‍රික් දීලා තිබ්බොතින් අපි class id එකට class id වෙනවා ඒ විදිහට id එනවා අපිට ඒ ඕන නැහැ ඒක නිසා මම වෙන වෙනම දෙනවා මෙතනින් ඇස්ට්‍රික් ලකුණු අයින් කරලා ඒකට මම මෙතනින් student කියන ටේබල් එකෙන් පළවෙනිටම index noun එක ඊට පස්සේ ආපහු student කියන ටේබල් එකෙන් press name එක ඊට පස්සේ ආපහු student කියන ටේබල් එකෙන් last name එක ආපහු student කියන ටේබල් එකෙන්ම gender එක ආපහු student කියන ටේබල් එකෙන්ම contact number එක ඒ විදිහට student කියන ටේබල් එකෙන් මම අරගෙන ඊට පස්සේ class කියන ටේබල් එකෙන් මම ගන්න class name එක class කියන ටේබල් එකෙන් class කියන ටේබල් එකෙන් class name එක අරගෙන මම මෙතන execute කරනවා මේ විදිහට execute කරාට පස්සේ අපිට ඕන දත්ත ටික විතරක් මේ විදිහට ගන්න පුළුවන් වෙනම වෙන් කරලා ඒක තමයි අද අපිට මේකේ 21 වෙනි ප්‍රශ්නයෙන් කතා කරන්න තියෙන මේ විදිහට එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නයෙන් හම්බෙමු